ඉතින් අලුත් වීඩියෝ එකකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකේ මම අලුත් දෙයක් ෂෙයා කරගන්න හිතුවා. ඒ තමයි ලිප්ස්ටික් කලර් දෙකකින් කලර්ස් 10ක් හදාගන්න විදිය. ඉතින් මම අද පාවිච්චි කරන වියානා එකෙන් එයාලා අලුතෙන්ම ලොන්ච් කරපු වියානා මැට් ලිප් ග්ලොස් එක. ඉතින් මම මේකෙන් කලර්ස් දෙකක් ඕඩර් කරා. ඒ තමයි මේ නම්බර් 6 and නම්බර් 12. නම්බර් 6 කලර් එක ගොඩක් බ්‍රයිට් පින්ක් කලර් එකක් තියෙනවා. නම්බර් 12 කලර් එක නියුඩ් කලර් එකක්. ඉතින් මම මේක වෙබ්සයිට් එකෙන් ඕඩර් කරපු නිසා පින්ක් කලර් එක ගැන මට ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. මම හිතුවට වැඩිය බ්‍රයිට් පින්ක් කලර් එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මම මේක ටෙස්ට් කරලා බලන්න හිතේ තව කලර් එකක් එක කම්බයින් කරලා. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් බ්‍රයිට් පින්ක් කලර් එකක්. මේකේ ෆෝමියුලා එක ගැන කතා කරනවා නම් ඇත්තටම ටිකක් ස්ටිකි ගතියක් තියෙනවා. නමුත් ලිප්ස් හයිඩ්‍රේට් කරලා ග්ලොසි ෆිනිෂ් එකක් තමයි දෙන්නේ. ඒ වගේම මැට් ෆිනිෂ් මැට් ලුක් එකක් තියෙනවා. මොකද මේක ගොඩක් වෙලා තියෙනවා අනිත් ලිප් ග්ලොස් කලර්ස් එක බලද්දී කම්පයර් කරද්දී. ඉතින් මැට් ෆිනිෂ් එකකුත් ඒ වගේම ලිප් ග්ලොස් ෆිනිෂ් එකකුත් දෙනවා. ඉතින් මේ තමයි නම්බර් 12. මේකේ තියෙන නියුඩ් කලර් එකක්. ඉතින් මේ දවස්වල තියෙන වීලි කාලගුණයත් එක්ක ඔයාලට ගොඩක්ම ගැලපෙන්නේ මේ වගේ ලිප් ග්ලොස් එකක් පාවිච්චි කරන එක තමයි. මොකද ලිප්ස් හයිඩ්‍රේට් වෙලා තියෙන නිසා. ඉතින් අපි බලමු කොහොමද මේ කලර්ස් දෙක එකතු කරලා කලර්ස් 10ක් හදන්නේ කියලා. ඉතින් ඔයාලා ළඟ තියෙන ඕනම ප්‍රොඩක්ට් එකක් මේ කලර්ස් වලින් යන ඕනම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා ඔයාලටත් ගෙදරදිම ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේකට මේ වගේ කප් එකක් ගන්නවා සහ බ්‍රෂ් එකක්. මොකද ඔයාලට පැහැදිලිව එතකොට පෙන්වන්න පුළුවන් කොහොමද මේ කලර්ස් කම්බයින් වෙලා හැදෙන පාට ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් සහ මම පාවිච්චි කරන ප්‍රමාණය. ඉතින් මම එකටම මේ පින්ක් කලර් එකෙන් ටිකක් ගන්නවා. ඒ වගේම තමයි නියුඩ් කලර් එකෙන් ඉතම් පොඩි ප්‍රමාණයක්. මේකේ වැඩිපුරම පින්ක් කලර් එක තියෙන්නේ. ඊට පස්සේ නියුඩ් කලර් එකෙන් චූටි ප්‍රමාණයක් මම මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ කලර්ස් දෙකම හොඳට මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට කලර්ස් දෙක මික්ස් කරාම ඔයාලට පේනවා අර බ්‍රයිට් පින්ක් කලර් එකේ බ්‍රයිට් ගතිය අඩු වෙලා ටිකක් සාමාන්‍ය තරමක් ලා පාටක් තමයි හැදෙන්නේ. ඔයාලට කම්පයර් කරලා බලන්න පුළුවන්. ඒක තනිකරම නිකන් මුකුත් මික්ස් කරන්න නැතුව පින්ක් කලර් එක පාවිච්චි කරනවට වැඩිය ලා පාටක් තමයි එතනදී හැදෙන්නේ. ඊළඟට මම දෙවෙනි කලර් එක හදන්න නියුඩ් කලර් එකෙන් ටිකක් වැඩි ප්‍රමාණයක් ගන්නවා. ඒකෙදිත් අපිට හරිම ලස්සන ලා පාටට හුරු ලස්සන පින්ක් කලර් එකක් තමයි එන්නේ. ඔයාලට බලන්න පුළුවන් අර කලින් කලර් එකටත් වැඩිය තරමක් ලා පාට පින්ක් කලර් එකක් තමයි එන්නේ. ඊළඟ කලයකේදී ඔයාලට පේනවා මම දැන් නියුඩ් කලයකින් තව ටිකක් ප්‍රමාණය වැඩි කරලා භාවිතා කරනවා කියලා. ඉතින් නියුඩ් කලයක වැඩි එතනදී අපිට හරිම ලස්සන පාටක් හැදෙනවා. මේක ගොඩක් නියුඩ්, ඒ වගේම එතන පොඩි පින්කිෂ් ගතියකුත් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි මේ කලර් එකත්. අපි දැන් ඊළඟ කලයක ඊළඟ කලයකදී මම ආයෙම පින්ක් කලයකිනුත් තව ටිකකුයි නියුඩ් කලයකින් වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා. එතකොට මෙන්න මේ වගේ ටිකක් බ්‍රවුන් කලර්. දැන් අපි බ්‍රවුන් ෂේඩ් එකට ටිකක් එන්නේ. බ්‍රවුන් ෂේඩ් එකට හුරු කලර් එකක් මේ විදියට හැදෙනවා. ඒකේ පින්ක් ගතියක් තියෙනවා. පින්ක් කලර් එකත් ඒ වගේම තමයි බ්‍රවුන් ෂේඩ් එක තමයි දැන් අපි ටික ටික බ්‍රවුන් ෂේඩ් එකට තමයි යන්නේ. ඊළඟට මං ආයෙමත් නියුඩ් කලර් එකෙන් ටිකක් වැඩිපුර එකතු කරනවා මේ විදිහට. එතනදීත් අපිට හරිම ලස්සන බ්‍රවුන් ෂේඩ් එකට හුරු නිකම් බ්‍රික් කලර් එකක් සාමාන්‍යයෙන් ගොඩක් තද පාටක් නැති අමුතු කලර් එකක් එනවා. මේ වගේ හරිම ලස්සනයි.
ගොඩක් කැපිල පේෙන් නැති ලිප් කලර්ස් ලිප්ස්ටික් පාවිච්චි කරන්න අයට සාමානංවල ඔෆිස් යද්දී ඒ වගේ අවස්ථාවගදී මෙන්න මේ නියුට් කලය එකත් එක්ක යන පිංකිෂ් කලයක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම ආයම මේ විදිහට නියුට් කලයක ටිකක් වැඩිවර පාවිච්චි කරලා ආයම කලයකක් හදාගන මේක වලට මේ වීඩියෝ එකේදී ගොඩක්ම පේන්නේ නැතුව ඇති කලර්ස් කොහොමද වෙනස් වෙන්නේ කියලා. නමුත් හැම කලර් එකකම වෙනසක් තියෙනවා. මේ එක කලර් එකක්වත් එක සමානව යන්නේ නැහැ. මම ඔයාලට වීඩියෝ එක අවසානයේදී පෙන්වන්නම් ක්ලෝස් අප් එකක්. ඉතින් මේ තියෙන්නේ අපි ඊළඟට හදාගත්ත කලර් එක. දැන් අපිට බ්‍රවුන් ෂේඩ් එක ගොඩක් තියෙන කලර් එකක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි මේ බ්‍රවුන් ෂේඩ් කලර් එකත් එක්ක අපේ ස්කින් එකත් එක්ක ගොඩක් මැච් වෙනවා. ඔයාගේ ෆෙයා ස්කින් එකක් තිබුණත් ටෑන් ස්කින් කලර් එකක් තිබ්බත් ඔයාට මේ කලර් එක මැච් වෙනවා. ඉතින් හරිම ලස්සනයි ඔයාලට පේනවා. මේ අන්තිම කලයකේදී බ්‍රවුන් ෂේඩ් එක ගොඩක් වැඩි. එක හරිම ලස්සන කලර් එකක්. ඉතින් මේ තියෙන අපි හදාගත්ත කලර්ස් 10. ඉතින් ලිප්ස්ටික් දෙකකින් කලර්ස් 10ක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට කිසිම වියදමක් යන්නේ නැහැ. ඒ වගේම තමයි අර බ්‍රයිට් පින්ක් අපි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ නැති වුණාම අපිට පුළුවන් මේ විදිහේ ලස්සන කලර්ස් හදාගන්න. ඉතින් මේ ක්ලෝස් අප් එකේ ඔයාලට ගොඩක් පැහැදිලි මං හිතන්නේ අපි හදාගත්ත කලර්ස්. ඉතින් වීඩියෝ එකටත් වැඩිය ඔයාලා ඒක ලිප්ස් වලට ගාපුවාම හරිම ලස්සනයි මේ කලර්ස් හැම එකක්ම. ඒ වගේම තමයි මේ එකම කලර් එකක්වත් එකිනෙකට සමාන නැහැ. වීඩියෝ එකට ඔයාලට පේනවට වැඩිය මේකෙදි ඇත්තම අපි යූස් කරලා බලද්දී මේක කලර් එකක්වත් එකිනෙකට සමාන වෙන්නේ නැහැ. ඉතින් හරිම ලස්සන කලර්ස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් ගෙදරදී ට්‍රයි කරලා බලන්න. ඔයාලා ළඟ තියෙන බ්‍රයිට් පින්ක් ලිප් ග්ලොස් එකක් හරි ලිප්ස්ටික් එකක් හරි ඒ වගේම නියුට් කලර් එකක් එක්ක එකට එකතු කරලා ලස්සන කලර්ස් හදාගන්න. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙමත් එකතු වෙනවා.